කොරෝනා වෛරසය චීනය විතරක් නෙවෙයි අද ශීඝ්‍ර පැතිරීමක් සිදුවනවා. මේක තවත් ශීඝ්‍රයෙන් පැතිරෙයි කියන තරමට හිතෙනවා. අපි මහත්සේ කම්පණයට පත් වෙලා සිටින්නේ අපේ රටේ දරුවන් ගැන විතරක් නෙවෙයි ලෝකයේම මේ පිළිබඳව බරපතල හානියට පත් වෙච්ච රටවල් ගැන, ජීවිත හානි ගැන අප්‍රමාණව අපි කනගාටු වෙනවා. දැන් අපිට තියෙන්නේ ඒක හරියටම පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමයි. අපි ස්තුතිවන්ත වෙනවා රජයට මේ පිළිබඳව දැනටමත් විවිධ පියවර ගනිමින් සිටින බව පේනවා. ඒ පිළිබඳ විශේෂ කමිටු පිහිටුවලා විශේෂ වැඩසටහන් සංවිධානය කරලා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල හොඳින් කරගෙන යනවා. ඒක ඉතා වැදගත්. එය තවත් ශක්තිමත්ව කරගෙන යාම හොඳයි කියලා අපි විශ්වාස කරනවා. අපි ඉල්ලුවා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රෝගය කළමනාකරණය කිරීම පිළිබඳ ජාතික පොදු මාර්ගෝපදේශ මාලාව කොහොම නිකුත් කරන්න කියලා. ඒතර අපිට ඊයේ රාත්‍රිය වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට පුළුවන්කම ලැබෙනවා අපේ ඉල්ලීමත් එක්ක මෙන්න මේ කියන ඉන්ටර්ම් සමරි ගයිඩ්ලයින් එකක්. එහෙම නැත්නම් ක්ලිනිකල් මැනේජ්මන්ට් ඔෆ් පේෂන්ට්ස් විත් නවල් කොරෝනා වෛරස් කියන මේ හෙඩින් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විස්තරාත්මක විදිහට පිටු 7ක මාර්ගෝපදේශයක් ඉවර කරනවා. මේක ඉතාම අපි අගය කරනවා. මොකද මේක මේ මොහොත වෙනකන් තිබිච්ච බලවත් අඩුපාඩුවක්. අපි අද උදේ අංගොඩ උනුරහල් ශාඛාව සමග සාකච්ඡා කළා. මේ මොහොතේදී රෝහල තුල ආරක්ෂණ උපකරණවල හිඟයක් පවතින්නේ නැහැ. උපකරණ යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ තොග සීමා සහිත. ඒ නිසා අපි නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවධානය කරනවා. දැනට වෛද්‍ය සැපයුම් අංශය තුල තියෙන තොග ඉදිරියේදී රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන තත්ත්වයක් ඇති වුණොත් ඒ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ප්‍රමාණවත්ද කියලා නිවැරදි ඇස්තමේන්තු සකස් කරන්න, ඒ ඇස්තමේන්තු සකස් කරලා ක්ෂණිකව ඒ තොග ලංකාවේ දැනට නැත්තම් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ක්ෂණික මිලදී ගැනීම වලට යන්න.